ඔබ යමකුට ඇත්තටම ආදරය කරන්නේ නම් ඔහුගේ අතීතය පිළිගෙන එයා අත්හැර දමන්න. දිනෙත් දිනෙත් හවස කියලා බලන්නේ නැතුව නෑවා. එහෙම නොනා පුළුවන් ද බර්ත්ඩේ බොයි. සුවඳට ලස්සන්ට ඉන්නවනනේ. කොල්ලා එහෙමයි හිතන්නේ. දේවාංගනේ දිනෙත් ගිනිවසින් පිටවී ගියේ දැන් පැයකට විතර කලින්. කෙල්ල අම්මට කෑම හදන්න ගොඩක් උදව් කළා. ඇවිත් එහෙම කුස්සියේ ඉන්නකොට දිනෙත් ගිය අම්මට හරි ලෝභයි. මටත් මේ වගේ දුවෙක් ඉන්න තිබුණා. ඇයට එහෙම හිතෙනවා. කෙල්ලගේ වැඩ හරි පිළිවෙලයි. මොන දේ කළත් ඇය එක කරන්නේ හරිම ලතාවකට. ගෑනු ළමයෙක් එහෙමම ලතාවකට වැඩක් කරන්නේ කලාතුරකින්. කෙල්ලෙක් ලස්සන්ට වැඩක් කරද්දි ඇයගින් විස්තර කරන්න බැරි බුහුටි ගතියක් එනවා. ඒක ලේසි යුවතියකගෙන් එන්නේ නැහැ. අම්මට ගොඩක් වැඩ කරලා දීලා කෙල්ල යන්න ගියේ හරි ලෝභකමකින්. මෙහෙම මේ ගෙදරට වෙලා ඉන්නයි කෙල්ලට හිතෙන්නේ. මං අයියේ කීයටද එන්න ඕන? ඈ මෘදු ඇහුවා. මං කියන්නද නංගි? මුං කට්ටිය ආවම එනවද නංගි? මං හැමේට රින් කට් එකක් දෙන්නම්. එතකොට එන්න 6:30 විතර. හා කට්ටිය මාව බයිට් කරයිද දන්නේ නැහැ. අනේ එහෙම නෑ. හරි මහොඳයි. මං ඒක ගැරන් කරනවා. ඇය වැබැලෙන දැසින් බලාගෙන උන්නාය. ඉතින් බර්ත්ඩේ බොයි පාටියට මොනවද අඳින්නේ? වෙරි සිම්පල්. ඩිනිමයි ටී එකයි. දැට්ස් ඉනෆ්. එක බබෙක් දුන්න වොච් එකයි. ඒක මස්ට්. ඔහු කියනවා ඇයගේ දැස් වැබැලෙන තාරකා වගේ. මං හොට් චොකලට් පුඩින් එක අරන් මෙන්නේ. හොඳේ අයියේ. හා ඒකත් අරන් වා එන්නකෝ. හොට් චොකලට් පුඩිම වගේ. ඇහැ කොල්ලට රවනවා. කතාවට කිව්වට ඔයත් හොට් චොකලට් පුඩිම වගේ තමයි. මං උදේ දැක්කේ. සෝ හොට්. කොල්ලා තනිවම හිතනවා. වෙලාව දැන් 6:10. දිනෙත් නාගෙන එන්නේ යන්තමට හෙයා ක්‍රීම් ටිකකුත් ගාගෙනයි. පහලින් හොඳ කෑම සුවඳක් එනවා. ඔහු ඩෙනින් කලිසමට උඩින් ජේගි ටී-ෂර්ට් එක අඳිනවා. ඒක තනි සුදු ටී-ෂර්ට් එකක්. යන්තමට ලාලු පාටට ජේ ගවේරාගේ රූපය සටහන් වෙලා තියෙනවා. ජේට දිනෙත් හරි ආදරේ. ඒ මේ ෆැෂන් එක නිසාම නෙවෙයි. ඔහු කියබොන් විප්ලේදී පිදෙල් කැස්ට්‍රෝ සමග විප්ලේ ගරිල්ලා සන්නන්දාංශය භාර වුණා. වෘත්ති වෛද්‍යවරයෙකු ජේ විප්ලවීය හදවතක් ඇති තරුණ පරපුර අතර හැමදාමත් අවරණීයයි. බොලීවියාවේ කැලෑවකදී ඇමරිකානු බටහිරින් අතින් මියගිය ජේ තවමත් ජීවමාන. ඔහුගේ ඇති ආදරණීය විප්ලවීය ජීවිතය නිසායි. ස්කීම් එකේ කොල්ලෝ කෙල්ලෝ ටික මුලින්ම සෙට් වෙන්නේ නදීෂාගේ නිවසේ. කට්ටිය එහෙමයි. කොල්ලෝ කෙල්ලෝ ටික පුංචි පුංචි තෑගි ටිකක් අරන් ඇවිත් තිබුණේ. හැමදාම එහෙමයි. ඒ ගැන කවුරුවත් කිසිවක් කියන්නේ නැහැ. එක්ක පර්ෆියුම් එකක් නැත්තම් ලස්සන පෑනක්. ඒත් නැත්තම් ටී-ෂර්ට් එකක්. ස්කීම් එකේ කොල්ලෝ කෙල්ලෝ ටික අදාරි ලස්සනයි. මේ වගේ පුංචි පාටියක් එනතුරු බලාගෙන ඉන්නේ. ඒ සවස් යාමේ එකම රස ගංගාවක්. කතා කරන දෙයකුත් නැහැ. කතා නොකරන දෙයකුත් නැහැ. හිනා වෙන්න දෙයක් ඇත්තෙත් නැහැ. ඒත් හැරුණත් හිනා වෙනවා. දකින්න කෙනෙක් හිතන්නේ කොල්ලෝ කෙල්ලෝ ටිකට ඩෝප් කියලායි. ඒත් එහෙමම සැර දෙයක් ගන්නෙ නැහැ. ඔවුන් කට්ටියම ඔහුගේ නිවසට ඇදෙනවා. කෙල්ල උඩුමහලේ සිට සැඟවිලා වගේ බලාගෙන උන්නේ. එයාලා අද මං ගැන මොනවා හිතයිද දන්නේ නැහැ.
කෙල්ල හිතනවා ස්කීම් එකේ කොලෝ කෙල්ලෝ කට්ටිය යන්නේ කෙල්ලගේ නිවස දෙසත් බලාගෙනමයි. අපරාදේ දෙනතයා මේ ඔළු කෙල්ල නිසා නිකන් කට්ටක් කෑවා. උගේ චැලෙන්ජ් එක වතුරේ. මේකි පට්ට කේස් එකක් නදී ශාක්කේ. චාමර කියන්නේ කෙල්ලගේ නිවස දෙසට අතකුත් දිගු කරලයි. මූයේ වෙලාවේ හිතේ තිබ්බ ෆිට් එකට චැලෙන්ජ් එක බාරගත්තේ. ඒත් පස්සේ කට්ට කියලා දෙනෙතයටම තේරුණා. ඒක ගැන ඇහුවත් නෝ කතා. නුවන්ගි කියනවා. මාරම කේස් එකක් තමා ස්කීම් එකට ආවේ. දෙනෙතයටත් බැරි වුණා කියන්නේ ඉතින් බෑම තමයි. තවත් කෙනෙක් කියනවා. මේකේ අමතම කේස් එකක් මචං. බැලුවා ෆේස්බුක් එකේ ඉන්නවද කියලා. නෑනේ. ඇයි උඹ මොනවා කරන්නද? ඒකේ FB එකේ උන්නා කියලා. ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාන්නද? අනේ මගේ බල්ලවත් දාන්නේ නෑ. ඒකේ ඔළුවනේ. බලපන්. අද අපිත් එක්ක සෙට් වෙලා හිටියානම් එනවනේ හීනියට ආතල් එකක් ගන්න. ඒකිට ඒ ආතල් ඕන නෑ චමි. ඒකනේ සෙට් වෙන්නේ නැත්තේ. ඒකිට ඇති වෙන වෙන ආතල්. අපි පොල්තෙල් කියලා හිතනවා ඇති. ලොකු ෂෝ ඒකෙගි. මු වචනයක්වත් කතා කරන්න නැතු ඇති කෙල්ල එක. පව් වැඩේ. අද ඒක අහලා හොඳ බයිට් පහරක් දෙමු. දෙමු දෙමු. ඔළු කෙල්ලෝ ගැන චැලෙන්ජ් නොගන්න. දිනාගේ දිනෙත් එත්තේයි. ඔහොමයි කොල්ලෝ කෙල්ලෝ ටික ස්කීම් එක මැද්දෙන් වැටුණු පාර දිගේ කතා කර කර යන්නේ. කට්ටියම දෙනෙත්ගේ නිවසට ඇතුල් වෙනවා. කෙල්ල අඳින්න ගත්තේ විතරයි. කොල්ලෝ කෙල්ලෝ ටික දෙනෙත්ව බදාගෙන සුබපතනවා. පට්ටම හැපි බර්ත්ඩේ මචෝ. චාමර කියනවා. එහෙම එහෙම හැමෝම සුබපතනවා. ඉතනම කොල්ලෝ කෙල්ලෝ 25ක් විතර. උන් ටික ආවම ගේම පිරලා. ඉඳගන්න ඉඩත් නැහැ. මෙනි හැපි රිටර්න්ස් කොල්ලෝ. නදීෂා අක්කා කොල්ලව බදාගෙන කියනවා. තැන්කියු අක්කේ. තැන්කියු සෝ මච්. කොල්ලෝ කෙල්ලෝ ටික ඉඩ තියෙන තැන්වල අසුන් ගන්නවා. මුළු සාලේම පිරලා ගිහින්. කොල්ලගේ අම්මා ඇවිත් මූණ පෙන්නලා යනවා. අනේ ඉතින් අදින් අවුරුදු 35කට පෙර ඇන්ටි මේකව බිහි කළානේ නේද? කොල්ලෙක් කියනවා. අම්මා හිනා වෙනවා. ඒකනේ පුතේ. මාව අමාරු වෙලා ඉස්පිරිතාලට අරන් යද්දි ඔයාගේ අම්මා ඔයාව මොන්ටිසූරි එක්කගෙන යනවා. අම්මා ඇඟට පතර නොදෙනි කියනවා. කොල්ලෝ කෙල්ලෝ ටික ඒකට හූ කියනවා. ඇන්ටි වේම බයිට් කරන්න බෑ. උඹට ජාතික රෝහලෙන් ඉන්ජෙක්ෂන් එකක් ගෙනත් දෙන්නේ. අම්මා දෙනෙත් දෙස බල්ලා හිනා වෙනවා. ටිකකින් මොනහරි බොමු පුතාලා. හදිස්සියක් නෑ ඇන්ටි. කුකුලාව හොඳට රෝස් කරන්න. ඇයි හිනා වේගෙනම යනවා? අඩෝ අද මෝගේ හැඩ බලපංකෝ. JT එක ගහලා ඉන්න හැටි. පට්ට මනා වගේනේ. JT ගැහුවට ඩෝ. උඹ ජී වගේ නෙමේ. වැඩ අනාගත්තා නේද අලංකාරයට? ආ දෙනෙත් හිනා වෙනවා. මෝගේ හැඩ හොඳයි. වැඩ නම් ගන්න දෙයක් නෑ. අද බර්ත්ඩේ නිසා ඉවසනවා. කෝ යකෝ උඹේ චැලෙන්ජ් එක? අදට දින 10යි. කෝ කෝ කේස් එක? කෙල්ල තාම උඩ. ආවද නිගමට හරි බලන්න. ආඩෝ කොල්ලෝ කියද්දි දෙනෙත්ට බැලෙන්නේ ඇහැදු නොරලෝසෝ දෙසයි. මට මචන්ලා කොල්ලට කියන්න යන දේ කියන්න ලැබෙන්නේ නැහැ. ආ මචන්ලා මට සමාව ඉන්න. ඒකනේ උඹ කියන්න යන්නේ. දෙනා එකක් දැනගනි. ගෑනු සත්තු එක්ක උඹට බෑ. මොකද්ද ගෑනු සත්තු? එතකොට උඹලගේ අම්මත් ගෑනු සතාද? ආඩෝ කෙල්ලු යුද්ධෙට එනවා. එතන එකම වාදයක්. දෙනෙත් නදීෂා දෙස බල්ලා හිනා වෙනවා. උඹ නිකන් නෝන්ඩි වුණානේ දෙනා.
කිල්ලව අපේ ගෑන්සියට ගේන්න තියා එක සෙන්ටිමීටරයක් පහලට ගන්න උඹට බැරි වුණා නේද? කොල්ලා හිනා වෙනවා. මං කියන දේ අහන්නේ නෑනේ මචං. උඹට ක්ලාස් තිබුණා, කැම්පස් ගියා, අසයිමන්ට් තිබුණා. කෙල්ල එළියට ආවේ නෑ. ඒකනේ කියන්නේ නේද? අනේ අනේ, උඹ කොහොම ඒකව ගේන්නද දෙනා? අපි 25කට බැරි වෙච්ච දේ දිනෙත් බිම බලාගෙන වුණා. දැන් ඉතින් ඔෆිෂියලි කියලා සමාව අරන් චැලෙන්ජ් එක විත්ඩ්‍රෝ කරගනි. හරිද දෙනා? නුවන්ගි කියනවා දිනෙත් ඇය දෙස බලනවා. හැමෝම කොල්ලා දෙස බලාගෙන උන්නේ. මට තප්පරයක් දීපන් නුවන්ගි අක්කේ. පුංචි කෝල් කරනවා. කොල්ලා තප්පරයකට උඩට දුවගෙන එනවා. ඒ ගමම්ම ඔහු ඇයට ගන්නවා. අයියේ, එනවද බෝලේ? ඔහු කියන්නේ එහෙමයි. කිල්ලට වාවා ගන්න බෑ. මේ එනව සුදු බෝලේ. ඇයි කියන්නේ සිනාව නවත්තාගන්නේ නැතුවමයි. දිනෙත් බිත්තියට තප්පරයකට හිස තියාගෙන ඉන්නවා. දැන් බලපන් මගේ වැඩ. ඔහු පහලට එන්නේ කොල්ලෝ කෙල්ලෝ ටික දෙස බලමින් එසේ සිතින් කියමින්මයි. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.